ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා ස්මාර්ට් බිස්නස් YouTube channel එකට. ඉතින් යාළුවනේ කොහමද? ඔන්න අදත් මම සුපිරි වීඩියෝ එකක් කරන් ආවා. ඒ බිස්නස් ගැන හොයනවා අලට මේ channel එක ඇත්තටම වැදගත් වෙනවා. ඉතින් මේ දිනු වෙන්න හිතන ඔයාලා බිස්නස් එකක් කරගෙන ඉන්න ඔයාලට මගේ channel එකේ මම කලින් කරලා තියෙන වීඩියෝ ගොඩක් වැදගත් කියලා හිතනවා. පොඩ්ඩක් ගිහිල්ලා මගේ පරණ videos බලන්න. ඉතින් ඔයා මේ අපේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් වීඩියෝ එකට තියෙන පල්ලෙහෙන් තියෙන මේ subscribe button එක touch කරලා bell icon එක touch කරන්න. එතකොට ඔයාලට අපි දාන වීඩියෝ miss නොකර බලන්න පුළුවන්. හරි. අද අපි යම් වීඩියෝ එකට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ කරවල වෙළඳාම් කොහොමද හරියටම කරන්න කියලා. හරිද? මම ඔයාලට කියන්නම් ඉස්සෙල්ලාම මේ පොඩි හැඳින්වීමක් කරන්නම් මේ කරවල වෙළඳාම් ගැන. හරිද? ඇත්තටම අපි මේ වෙළඳාමක් තෝරගද්දී අපි ඉස්සල්ලාම හිතන්න ඕන දෙයක් තමයි මේ අපේ බඩු, ඒ කියන්නේ මේ අපි විකුණන දේ මිනිසුන්ට ඕනද? හරිද? මිනිසුන්ට ඕනද කියන දේ තමයි අපේ මේ ව්‍යාපාරයේ දියුණුව හැම දෙයක්ම තීරණය කරන්නේ. හරිද? එතකොට දැන් කරවල ගත්තොත් එහෙම ඇත්තටම මිනිසුන්ට ඒක අවශ්‍ය දෙයක්. එතකොට ඔයාට ඉල්ලු මොන තරම් තියෙනවා? තේරුණා. එතකොට මේ ඉල්ලු මොන තරම් තියෙනවද දැන් කරවල වලට? අපි තෝරගන්න ඕනේ ඉල්ලුම තියෙන බිස්නස් එකක්. එතකොට දැන් ඔයා දැන් කරවල හැමෝම කරන විදිහට කරන්නේ නැතුව පොඩ්ඩක් වෙනස් විදිහට කරන්න පුළුවන්. තේරුණා. ඒ කියන්නේ දැන් හැමෝම සිල්ලර විදිහටනේ කරවල දෙන්නේ. දැන් ඔයාට පුළුවන් කරවල පැකට් කරන්න. තව උන ලේබල් එකක් දාන්නත් පුළුවන්. මොකද ඔයා හැම කරොත් ඔයාගේ බඩු හොඳයි කියලා මිනිසුන්ට, ඒ කියන්නේ දැනුනොත්, පිළිවෙලකට තියෙනවා කියලා දැනුනොත්, දැන් ඔයා ලේබල් එකක් පැකට් කරලා ලේබල් එකක් දැම්මොත් ඔයාගේම අයිටම් තමයි යන්නේ. ඔයාට මේක පොඩිවට පටන් ගන්න පුළුවන් ඉස්සරලම. ඊට පස්සේ ඔයාට මහ පරිමාණ පටන් ගන්න පුළුවන්. මේකට ඇත්තටම කඩයක් දාන්න ඕනේ නැහැ. හරිද? ඔයාට මේ ට්‍රේවිල් එකක් හරි ලොරියක් හරි බයික්යක් හරි කොහොමත් මෙහෙමයි. අපි ඉස්සරලම අපි ඔක්කොම පොඩි මිනිසුනේ. අපි පොඩි දේෙන් තමයි ඉස්සරලම පටන් ගන්න. අපිට ලොකුවට මේ ලොරිය අරගෙන එහෙම කරන්න බෑ. තේරුණාද? එතකොට ඔයා අයිඩියා එකක් ගන්නත් එක්ක ඔයාට බයික් එකක් තියෙනකන් හරි කමන්නේ නැහැ. අවුලක් නැහැ. හරිද? ඔයා ඉස්සරලා කරවල ගන්න ඕනේ මේ සාමාන්‍ය ඔයාට ලාභයක් ගන්න පුළුවන් තැනකින් ඔයාට කරවල ගන්න පුළුවන්. හරි? ඔයාට කරවල ගන්න තොග විදියට ගන්න පුළුවන් දැන් මම වීඩියෝ එක අන්තිමට දාන්න. ඔයා මේ ඒ නම්බර්ස් වලට කතා කරලා ඔයාට ළඟටම ගන්න පුළුවන්. කරවල ගෙන්න ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයා ඉස්සල්ලාම පොඩිවට පටන් ගන්න. ඊට පස්සේ ඔයාගේ මේ විකිණීම වැඩි වෙනවත් එක්කම ඔයාට පුළුවන් ට්‍රයි කරන්න තව පොඩ්ඩක් ලාභෙට. දැන් ඔයා මම නිකන් උදාහරණයක් කියන්නම්. කිලෝ එකක් 500 ගන්නවනම් ඔයා ට්‍රයි කරන්න ඕන තව පොඩ්ඩක් කිලෝ එකක් 400 වගේ ගන්න. හරිද? එහෙම එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඔයාලා මේක ඩිවලොප් කරගන්න පුළුවන් ලොකුවට. ඉස්සල්ලාම පොඩිවට පණ ගන්න. මොකද මේක මේ ඇත්තටම ගොඩක් මේක කවුරුත් කරන්න කැමති නැහැනේ. කරවල කිව්වහම නිකන් පොඩ්ඩක් අර සමාජයේ ඇත්තටම පිළිගැනීමක් නැහැ. මෙහෙමයි. ඇත්තටම අපිට පිළිගැනීම ඇත්තටම මේ කාලේ පිළිගැනීමක් අපිට වැඩක් නැහැ. අපිට ඕන සල්ලිනේ. අපි මොනවා හරි එතකොට කරන්න පණ ගන්න ඕන. හරිද? හොඳම දෙයක් තමයි මේ කරවල. ඔයාලට පුළුවන් නම් කරන්න. හරිද? ඔයාලා මොකක්ද ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මේ කමෙන්ට් බොක්ස් එකට දාන්න. හරිද? එතකොට ඒක තමයි පටන් ගන්න. ඔයාට තොග විදියට ගන්න පුළුවන් නම්බර්ස් මම දාන්න. ඉස්සෙල්ලා පොඩිවට කරලා බලන්න. ඇත්තට මේක හොඳයි. කවුරුත් එපා කියන්නේ නැහැ නේ. ඔයාට ගෙදරත් කරන්න පුළුවන්. කඩවල ටිකක් ඉස්සෙල්ලා පොඩිවට අල්ලගෙන ඔයා මහ පරිමාණය කරන කෙනෙක් නම් ඔයාට කෙලින්ම ට්‍රින්කෝ වවුනියා මේකම පැතර ගිහිල්ලා කරවල ගේන්න පුළුවන්. හරිද? මේ බිස්නස් එක විතරක් කරලා ගොඩාක් ඉහළට ගිය අය ඉන්නවා. ඔයා පැකට් කරන්න පුළුවන් නම් ඔයාට ග්‍රෑම් ගාණක් කිරලා කරවර් බ්‍රෑන්ඩ් එක මොකද්ද මේ ලින්නොද කෙලවල්ලද එහෙම කීලන්ද බලද කියලා පැකට් එකේ දාලා පොඩි ටැග් එකක් එක්ක ලස්සනට මේක කරපන්. ඔයාට තව අයිඩියා එකක් කියන්න. මේ කවුරුත් කරලා නැති දෙයක්. කවුරුත් මේ වෙනකන් කරලා නැහැ. මේ කරවල
පැකට් කරලා දෙනවා දැකලා තියෙයි ඒක තියෙනවා හම්බෙන් ඒ වුණාට හැමෝම පැකට් කරන්නේ පොලිතින් එකේ ඔයා ඕන තැනක බලන්න මම මේ කියන අයිඩියා එක ඔයාට පුළුවන් නම් ඔයා මේ printed pouch එක කියන්නේ මේ printed packet එක ඔයාට මේ පැක් කරන්න පුළුවන් නම් පොඩ්ඩක් ඩීසන් ගතියක් තියෙනවා නිකන් පොඩි වෙනම ලුක් එකක් තියෙනවා ඒකේ ආ තේරෙනවද එතකොට ඔයාට පොඩ්ඩක් අර branded විදිහට නිකන් ඔයාට මේ ලේබල් කරන්න ලේබල් කරන්න පුළුවන් නම් නිකන් යන නමක් හරිද එතකොට එහෙම පොඩ්ඩක් කරන්න පුළුවන් නම් printed pouch එක ඔයාට පුළුවන් මේක මේ කරගන්න ඇත්තටම ඔයා try කරලා බලන්න ඉස්සරලා පොඩිවට පටන් අරන් ඉස්සරලා මොවාට මේ මුදලක් දරන්න පුළුවන් නම් printed pouch එක උනත් කරලා බලන්න පුළුවන් තේරෙනවද එතකොට පිණිසු පොඩ්ඩක් අර නිකන් පෙට්ටියකට දාලා නිකන් පෙඟිච්ච වගේ එහෙම තියෙන කරවල වලට වඩා අමාරු printed කරලා තියෙන කරවල ගන්න පොඩ්ඩක් පොඩ්ඩක් අපි වුණත් එහෙමනේ ඔයා වුණත් තියෙන පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදියටනේ හිතන්නේ එතකොට මේ හොඳයි කියලා එතන තව ඒක පොඩි ටිප්ස් එකක් ඒක මේ ඔබට කරන්න පුළුවන් ඔය ඉස්සෙල්ලා කරලා බලන්න මම ඔය විදියට ගන්න පුළුවන් නම්බර්ස් දාන්න මේ එහෙම බලලා ඉතින් ඔය ව්‍යාපාරය කර දැනටමත් කරනවා නම් ඔයා කරන්න හිතන් ඉන්නවනම් මගෙන් අයිඩියා එකක් ගත්තා නම් ඇත්තටම ව්‍යාපාරය දියුණු වෙලා ලොකු තැනකට ඔයාට යන්න පුළුවන් කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ පරණ වීඩියෝස් බලන් අයිඩියා එකක් ගන්න පුළුවන් නම් ඉතින් ඔයා තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් ලයිකන් එක ටච් කරන්න ඉතින් මම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න ගිහිල්ලා එන්න ඔයාලට බුදුසරණයි.